දැන් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා සරල උදාහරණයක් ඇසුරින් කොහොමද බහුවිචල විශ්ලේෂණයේන multivariate hotlin one sample t square test එක run කරන්නේ. සාමාන්‍යයෙන් අපි univariate analysis එකේදී univariate t test එක අපි භාවිත කරා කිසියම් දත්ත ශ්‍රේණියක මධ්‍යන්‍ය කිසියම් hypothalamic value එකකට සමානද කියන දේ පරීක්ෂා. Then අපිට variables කිහිපයක් තියෙන අවස්ථාවකදී නැත්නම් තනි variable එකක් නම් අපිට univariate analysis එකේ නවන් sample t test එක apply කරන්න පුළුවන් වුණාට variables කිහිපෙමාන variables කිහිපයක් තියෙන අවස්ථාවකදී අපිට ඒ one sample t test එක එකින් එක variable එකට යොදා ගන්න එක ටිකක් error එක වැඩි වෙන නැත්නම් දෝෂය වැඩි වෙන ක්‍රමවේදයක්. ඒක නිසා අපි මොකද කරන්නේ බහුවිචල විශ්ලේෂණ ශිල්පයක් වෙන hotlin t square test එක කරනවා. ඒ කියන්නේ එකින් වෙන්නේ මධ්‍යන දෛසිකයම එකවර පරික්ෂා කර බැරීම. දැන් අපි මුලින්ම මේකෙදී දත්ත ටික අපි rstudio එකට read කරගෙන ඊට පස්සේ බලමු මේ data multivariate normal distribution එකකින් පැවතෙනවද, ඒ වගේම multivariate outliers තියෙනවද, ඊළඟට multivariate outliers හෝ මේ normality වෙනව නම් outliers නැත්නම් අපිට යන්න පුළුවන් one sample hotlin t square test එක. සාමාන්‍ය univariate one sample t test එක කරනා වගේම තමයි මේකෙදි process එක අපේ සෙලම ඩේටා නෝමල්ද කියලා බලනවා. ඊට පස්සේ සමරිස් කැල්කියුලේට් කරන්න පුළුවන් හිට ඊට පස්සේ t test එක apply කරන්න. එහෙනම් අපි බලමු සෙලම ඩේටා රීඩ් කරගන්න මගේ ඩේටා ෆයිල් එක මම රීනේම් කරගන්නවා ඩේටා කියලා. මම ඩේටා ෆයිල් එක csv ෆයිල් ෆෝමැට් එකේ තියෙන නිසා read csv කියලා command එක apply කරනවා. ෆයිල් එක හොයාගන්න ෆයිල් choose එක අපිට කෝඩ් එක run කරනවා. දැන් අපිට ඒ path එකේ ගිහිල්ලා අපේ data file එක read කරගන්න පුළුවන්. මම මේ data file එක ඔයාලට attach කරන video එකත් එක්ක තින්ද ඔයාලට practice කරන්න පුළුවන් තමන් තනියම මේ ටෙස්ට් එක මේ අපි යන පාත් එකේ. එහෙනම් ඕපන් කළා මෙන්න ඩේටා රීඩ් කරගත්තු ඩේටා ටික බැලුවොත් වේරියබල්ස් තුනක් තියෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් මෙෂර්මන්ට් දෙකක් තියෙනවා. කොලෙස්ටරෝල් ලෙවල් එක තියෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවන් 20 දෙනෙක්ගේ සාම්පල් එක. ඩයස්ටොලික් ඇන් කොලෙස්ටරෝල් සන්නස්තික වෙනස්ත හෘදර පීඩන මට්ටමයි සන්නස්ත හෘදර පීඩන මට්ටමයි කොලෙස්ටරෝල් ලෙවල් එකයි තමයි තියෙන්නේ. අපි බලමු මේකෙදි සාමාන්‍යයෙන් අපේ population mean weight එක main hypothesis එක අපි assume කරමු mu1 mu2 මියුත්‍රී කියලා දැන් වේරියබල්ස් තුනක් තියෙන නිසා එකවර පරීක්ෂා කරන්නත් ඕන. එහෙනම් මේ මීන් වෙක්ට් එක ඉක්වලයිස් දෙකින දේ අපි පරීක්ෂා කරමු. 120යි 80යි 100යි කියන වැලියුස්. නම් මේක තමයි අපේ ටාගට් එක. අපි එන ඉස්සෙල්ලම මොකද කරන්න ඕන මේ ඩේටා වල normality එක assess කරන්න ඕන multivariate normality. නම් multivariate normality එක assess කරන්න පුළුවන් අපිට මේ rstudio එකේ තියෙන MVN කියන package එක active කර. නම් අපිට ඒකේ libraries active කරගන්න මම කරනවා library library කියන කෝඩ් එක මගේ database the package එක MVN කියන package එක
libraries active කරගන්නවා කෙනෙක්ට පුළුවන් libraries active කරගන්න වෙනත් මේ package එකේ යටතේ ගිහිල්ලා mvn කියන දේ search කරා නම් එකෙන් install කරගෙන නැත්නම් මෙතන install ගිහිල්ලා mvn කියන එක දීලා අපිට install කරගන්න පුළුවන් නම් ඒ වගේම මේ package එකට ගිහිල්ලා help pages ගිහිල්ලා අපිට බලන්න පුළුවන් code එක කොහොමද දෙන්න ඕන මම ඉස්සෙල්ලම දැන් මේ code එක apply කරනවා mvn කියන දේ තමයි code එක නම් ඉස්සෙල්ලම දෙනවා මගේ data name database එක rename කරේ data කියලා ඊළඟට multivariate test එක mvn test එක අපිට apply කරන්න පුළුවන් test කීපයක් තියෙනවා Madia test එක ඕ HCSET එක හෝ Royston A test එක ගන්න පුළුවන් මම ඉස්සෙල්ලම Madia එක ගන්නවා ඔයාලට ඕන test එකක් apply කරන්න පුළුවන් ඒ වගේම අපිට ඕන නම් බලන්න පුළුවන් මේ individual variables වල distribution එකත් ඒ කියන්නේ univariate normality එකත් බලන්න පුළුවන් univariate test කියන එකේ ඒකට අපිට දෙනවා test කිහිපයක් මේ Shapiro and Weil Anderson Darling ඒ වගේ AD test එක දෙනවා Anderson Darling test එක ඒ වගේම අපිට ඔනෙක outliers තියෙද කියන දේ බලන්න. Outliers අපිට ගන්න පුළුවන් multivariate outlier කියන command එකේ. Multivariate outlier method එක outlier method එක අපිට apply කරන්න පුළුවන් quantiles or adjusted quantiles. එනම් මං ඉස්සෙල්ලම quantile method එක apply කරනවා. QUAN කියලා code එක. ඊට පස්සේ outliers show කරගන්න පුළුවන්. Show outliers කියන command එකේ show කරා. Outliers තියෙන අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. ටික ප්‍රමාණවත් අපිට run කරන්න පුළුවන්. මෙන්න මේ වගේ result එකක් එනවා මහලොබිස් distance values කොම මේ maximum value එක 6යි ගන්න පොරි තියෙන්නේ ඒ නිසා outliers 0 විදියටත් නන් outliers 20ක් විදියටත් මෙන්න නෝ outliers මේකේ හඳුනා ගන්න නැහැ ඒ වගේම මෙන්න අපිට multivariate normality එකේ result එක දෙනවා මාඩියාගේ skewness එකට අදාළව test එක curves value එකට අදාළ test එකක් දෙකම yes ඒ කියන්නේ finally multivariate normal එක yes ඒ කියන්නේ multivariate normal වෙනවා මේ p values එකක් අත් significant නොවෙන්න ඕන මේ test එකට අනුව significant ඒ වගේම ඊට පහලින් තියෙනවා univariate normality එකේ test එක Anderson Darling test එකට අනුව ඔක්කොගෙම p values 0.05 වට වඩා වැඩි ඒ කියන්නේ multivariate normal univariate normal වෙනවා individual variables ඒ වගේම outliers නෑ එහෙනම් දැන් අපිට one sample hotlink t-square test එකට යන්න පුළුවන් එහෙනම් one sample hotlink t-square test එක මොන package එකේද තියෙන්නේ අපිට බලන්න පුළුවන් මේකේ මේ packages කිහිල්ල අපිට search කරන්න පුළුවන් මෙන්න මේක ICSNP කියන package එක කෙනෙක් මේක install කළ නැත්නම් install කරගන්න පුළුවන් ICSNP කියන install කරගන්න පුළුවන් මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම libraries active කරනවා ඔයාලට ඒ command එක ඕනනම් දෙන්න පුළුවන් මෙතන libraries active කරගන්න ඊට පස්සේ ඔන්න ඒකේ ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද code එක දෙන්න ඕන කියන දේ
ඒකේ තියෙනවා මේ හොට්ලින් t square test එක මේ command එක දෙන ආකාරය කොහොම explain කරලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද command එක දෙන්නේ hotlink කියලා. ln t square මේ hotlink t square මේ ics np කියන package. එහෙනම් අපි ඉස්සෙල්ලාම දෙනවා data set එක අපේ data. ඊට පස්සේ අපි hypothalize mean net එක දෙන්න ඕන. Mu කියලා මම define කර ගන්නවා matrix එක column matrix එක. මං ඒ hypothalize mean net එක 120යි 80යි 100යි. ඒ වගේම test එක F එක මත පදනම් වෙන්නද ඒ වගේම ice kia මත පදනම් වෙන්නද කියන දේ කියනවා අපිට දෙන්න පුළුවන් මෙතන test එක F එක මත පදනම් වෙන්න කියලා test equal a double quotation යටතේ මද data base එක දැන් කරා ඊට පස්සේ hypothalize mean vector එක දුන්නා test එක f එක මත පදනම් වෙලා දෙන්න කියලා command එක දුන්නා. දැන් බලමු result එක මෙන්න hotlin 1 sample t square test එකේ result එක මෙන්න එනවා. Value එක f එකට convert කරපු value එක 8.83ක් එනවා. එතකොට p value එක මෙන්න 0.05ට වඩා කුඩයි. දැන් 0.05ට වඩා කුඩයි කියන්නේ test එක reject වෙනවා. කියන්නේ null hypothesis එක reject වෙනවා. ඒ කියන්නේ mean weight එක hypothesized mean weight එකට සමාන වෙන්නේ නැහැ. අපිට ඕන නම් දැන් මේකේ f test එක මත පදනම් වෙන sample size එක අඩු වෙද්දී අපිට මේ f එකට convert කරන සාමාන්‍ය f එකට convert නොකර අපිට කය ගත්තොත් tp value එක ගන්න පුළුවන්. pi කියලා දුන්නොත් pi square test එක. දැන් දෙන්නේ අපි මෙතන double quotation යටතේ 5 වේ දුන්නොත් ඒත් p value එක significant අර convert කරපු value එක නෙවෙයි t value එක එනවා default manually calculate කරන කොට අපිට එන value. හොඳයි ඔය step ටික තමයි අපිට මේ multivariate analysis යටතේ මේ hotlin 1 sample t test එක කරනකොට අපිට අනුගමනය කරන්න තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක බලලා ඔයාලා ප්‍රැක්ටිස් කරන්න මේක තනියම ඉගෙන ගන්න පුළුවන් විද්‍යා try කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාන්න යාළුවන්ට share කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝකින් හම්බෙමු.